අර්ලියගහ මන්දිරෙන් එළියට වෙනවා උසිගන්නපු බල්ලු රෑනක්. බල්ලු රෑනක් මුලින්ම ගහනවා මයිනගෝ ගමට. ඊට පස්සේ ක්‍රමික වෙනවා ඉස්සරහට. එතකොට ගිහිල්ලා අරගල භූමියේ හිටපු ඇතැම් පිරිස් ගිහිල්ලා කතා කරනවා. එවෙනකොට නියෝජ්‍ය පොලිස්පති බස්නා හිටපු දේශබන්දු තෙන්නකෝන්ට, සර් මේ මිනිස්සු ගහන්න එන්නේ, පේන්නද? මොකද ඒ තක්කඩිය කියපු වචනේ. මං වක්කීම් බාර ගන්නවා, මං වක්කීම් බාර ගන්නවා. ඔයාලා එතන ඉන්න, මං වක්කීම් බාර ගන්නවා. හොඳයි, සුබ මධ්‍යාහන කාල ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම මම නීතිඥ මනෝජ් නානයක්කාර. මම හිතන්නේ අපි අද දවසත් මැයි තවත් මැයි නවවෙන්දාවක්. මැයි නවවෙන්දා කියලා කියන්නෙම මේ රටේ ස්වර්ණමය, අමරණීය, අමතක නොවෙන, අපි කියන්නේ ඉතිහාසයේ ගලේ කෙටුවා වගේ සටහන් වෙන දිනයක්. ඒ දවස එක එක්කෙනාට එක එක විදිහට දැනෙන්න පුළුවන්. ඒ දවසේ හැඟීම එක එක්කෙනාට එක එක විදිහට වෙන්න පුළුවන් දැනෙන්. ඒ දවසේ අත්දැකීම එක එක එක්කෙනාට එක එක විදිහට වෙන්න පුළුවන් වෙන්නේ. මොකද අරගලය තුල හිටපු කණ්ඩායමක් හැටියට අපිට ඒ දවස දැනෙන්නේ කවදාටත් වඩා ජනතාව විසින් තමන්ගේ බලය තේරුම් අරගෙන, පාලකයා දේශපාලඥයා විසින් තමන්ට කියන කරන ඕනෑම දෙයක් දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙද්දෙන් කියලා බලාගෙන හිටපු, ඒ කාලය නිමාවට පත් කරලා උඹලා අපිට ගැහුවොත් නිශ්චිතවම ජනතාව හැටියට අපි උඹලට ගහනවා කියලා මේ රටේ දේශපාලකයාට, ඒ තක්කඩි දේශපාලන අධිකාරියට අමතක නොවෙන පණිවිඩයක් දීපු දවස් තමයි මැයි 9 වෙනිදා කියලා කියන්නේ. දැන් අප්‍රේල් 9 වෙනිදා පටන් ගන්න අරගලේ මැයි 9 වෙනිදා වෙනකොට අපි දැක්කා ඒ වෙනකම් ඉතාමත් සාමකාමී, ආදරණීය, නිදහස්, නිර්මාණාත්මක අරගලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ රටේ හිටපු ලක්ෂ ගණන් පුරවැසියෝ මේ අරගල භූමියට එනවා. මොනවද මේ කොල්ල කෙල්ල ටික කරන්නේ? මොනවද මේ අරගලකරුවෝ කරන්නේ? අරගල භූමියේ මොකද්ද සිද්ධ වෙන්නේ? අපි කොහොමද මේ අරගලෙත් එක්ක දායක වෙන්නේ? අපිට ඇවිල්ලා එතන හැමදාම ඉන්න බැරි නම් අපි එක මොහොතකට අපි එතනට ඇවිල්ලා යන්න කියන අදහසින් අති විශාල ජනතාවක් එපා ඒ ගෙවිච්ච මාසය පුරාම මේ අරගල භූමියට එනවා. හැබැයි මේ තත්ත්වය දරාගන්න බැරි වෙච්ච අමන තක්කඩි දේශපාලඥයෝ කීප දෙනෙක් ඉන්නවා. අපි දැක්කා ජොන්ස්ටන්ලා, අපි දැක්කා නාමල්ලා, ජීවිතුන් අතර දැන් නැතිවුණත් අපි දැක්කා සනත් නිශාන්තලා. ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂව බලෙන් යවන එක සම්බන්ධයෙන් කතා කරන්න විශේෂ රැස්වීමක් ඇඳ වෙනවා මහින්ද රාජපක්ෂට සමුදෙන්න කියලා අර්ලියගහ මන්දිරේට. ඒ අර්ලියගහ මන්දිරේට ආපු එයාලගේ පාක්ෂිකයෝට බොන්න දීලා රද්දක වනවන අර්ලියගහ මන්දිරේ ඇතුළට ගිය මිනිස්සුන්ට, ඒ පාක්ෂිකයන්ට අතට පොළු මුගුරු යකඩ පොළු ඒ වගේ විවිධ ආයුධ දීලා අර්ලියගහ මන්දිරෙන් එළියට වෙනවා උසිගන්නපු බල්ලු රෑනක්. බල්ලු රෑනක් මුලින්ම ගහනවා මයිනගෝ ගමට, ඊට පස්සේ ක්‍රමික වෙනවා ඉස්සරහට. එතකොට ගිහිල්ලා අරගල භූමියේ හිටපු ඇතැම් පිරිස් ගිහිල්ලා කතා කරනවා. එවෙනකොට නියෝජ්‍ය පොලිස්පති බස්නා හිටපු දේශබන්දු තෙන්නකෝන්ට, සර් මේ මිනිස්සු ගහන්න එන්නේ, පේන්නද? මොකද ඒ තක්කඩිය කියපු වචනේ. මං වක්කීම් බාර ගන්නවා, මං වක්කීම් බාර ගන්නවා. ඔයාලා එතන ඉන්න, මං වක්කීම් බාර ගන්නවා. මං එන්න දෙන්නේ නැහැ ඒගොල්ලන්ට. එහෙමයි ඔය දැන් ඉන්න පොලිස්පතිය කියන්නේ. හැබැයි මොකද්ද වෙන්නේ? අතන ගාලු මෝදුරට ඇතුල් වෙන තැනින් පාර වහලා නවත්තන්න තිබ්බ එක ඒගොල්ලෝ නවත්තන්නේ නැහැ. එන්න දෙනවා අරගල භූමියට. අන්තිමට අපි දැක්කා අරගල භූමිය ගිනිබත් වෙනවා. අපි දැක්කා අරගල භූමිය හිටපු ඒ අහිංසක අරගල කරුවන්ගේ අතපය කඩනවා, ඔළු ගෙඩි පලනවා, කෙස් වැටි වලින් අල්ලලා බිම දාගෙන පයින් පාගනවා. අපි දැක්කා බිම දාගෙන ගහනවා, බිම දිගේ ඇදගෙන යනවා.
එහෙම තමයි එදා දවසේදී ඒ නිරායුධ අරගල කරුවන්ට පහර දීම සිද්ධ කරේ. හැබැයි මෙයාට වැඩිචි තැනක් තිබ්බා. මෙයාට අමතක වුණා මේ අලුත් පරම්පරාවක් එක්ක තමයි මේ අරගලේදී මේගොල්ලෝ මේ ගැටෙන්නේ කියලා. එදා ඒ පහර දීපු ආකාරය, එදා ඒ මොහොතේ වෙච්ච දේවල් සියල්ලක් එතන හිටපු තරුණ තරුණියෝ අරගලකරුවෝ තමන්ගේ අතේ තිබිච්ච ස්මාර්ට් ෆෝන් එකෙන් සජීවීව විකාශනය කරා. සජීවීව පෙන්නවා. ඒක දැක්කා ඊට කලින් මාසයක් විතර ඇතිස්සේ මේ අරගල භූමියට ඇවිල්ලා ගිය මේ රටේ පුරවැසියෝ. මොකද්ද වෙන්නේ? හරියට මීවදයක් ඇවිස්සුනා වගේ, කඩිකුලක් ඇවිස්සුනා වගේ හොස්පිටල් එකේ තියටර් එකේ ඉන්න ඩොක්ටර්ස්ලා ඒ ඇඳගෙන ඉන්න ස්ක්‍රබ් එක පිටින් බැහැලා එනවා අරගල භූමියට. එයා ඉස්පිරිතාලේ හිටපු නර්ස්ලා ඒ නිල ඇඳුම් පිටින් එනවා අරගල භූමියට. වරාය හිටපු සේවක මහත්තුරු සහෝදරයෝ ඒ ඇඳුම පිටින් එනවා අරගල භූමියට. අන්තිම මොකද්ද වෙන්නේ? අරගල භූමියට ගහන්න ආපු අයියලට යන එන මන් ටික නැති වෙනවා. අපි දැක්කා බේරේ නාපු අය කවුද කියලා. අපි දැක්කා මගදිගට ගුටි කාපු කට්ටිය කවුද කියලා. අපි දැක්ක එතනින් එහාට රට පුරාම සිද්ධ වෙච්ච දේ මොකද්ද කියලා. එනිසා මේ රට කුපිත කරා නම් කුපිත කරේ අරගල බිම නෙමෙයි. මේ රට කුපිත කරේ මහින්ද රාජපක්ෂගේ, නාමල් රාජපක්ෂගේ, බැසිල් රාජපක්ෂගේ, ජොන්ස්ටන් ලගේ, සනත් නිශාන්ත ලගේ ඒ තක්කඩි රැළ විසින්. තක්කඩි රැළ විසින්. අන්තිම මොකක් සිද්ධ වෙන්නේ? අන්තිමට එදා මහා ජන පිබිදීමක් ඇති වෙනවා. මහා ජන පිබිදීමක් ඇති වෙනවා. එදා දවසේ මොකද්ද වෙන්නේ? එදා දවසේ වෙන දේ තමයි මිනිස්සු කියනවා උඹලා අපිට ගහන්න ගහන්න. අපි බලාගෙන හිටියා. අපිට කන්න නැතුව ඉන්නකොට අපි හිටියා. තෙල් ටික නැතුව ඉන්නකොට අපි හිටියා. අපිට බෙහෙත් ටික නැතුව නම් අපි හිටියා. හැබැයි අපේ ඉල්ලීම් වෙනුවෙන් පාරට බැහැපු මේ අහිංසක කොල්ලට කෙල්ලට අරගල කරුට උඹලා මේ වගේ අමානුෂික විදියට පහර දෙනකොට අපි ඉන්නේ. ඇයි මේ අරගල කරුව අරගල කරේ උන්ට රස්සා ඉල්ලලා නෙමෙයි, උන්ට කන්න බොන්න ඉල්ලලා නෙමෙයි, උන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් වෙනුවෙන් නෙමෙයි. එදා අප්‍රේල් 9 වෙනිදා ගාලු මූදුර හැදිච්ච අරගලයේ හැදෙන්නම මේ රටට නිදහස ඉල්ලලා, මේ රටට විමුක්තිය ඉල්ලලා, මේ රටට ක්‍රම වෙනසක් ඉල්ලලා, මේ රටේ සිස්ටම් චේන්ජ් එක ඉල්ලලා, මේ දේශපාලන අධිකාරිය පන්නන්න ඕනි කියලා. ඒකයි. ඒ නිසා ඒ සමස්ත අදහස් එක්ක බැඳිච්ච රටවැසියෝ එදා හැරෙන තැපෑලෙන් අරගලයට පහර දීපු මිනිස්සුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. ඒ නිසා එදා වෙච්ච දේ මොන විදියෙන් වුණත් ඒ මිනිස්සු කුපිත කරපු දේශපාලන අධිකාරියත්, ඒ දේශපාලන අධිකාරියට ආවඩපු දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවත් ඒ සඳහා වක්කීම් බාර ගන්නට අවශ්‍යයි. දැන් අපි දන්නා මේනකොට නඩු තියෙනවා. අරගල භූමියට ගහපු නඩුවට අපි දන්නා රිට් එකක් අරගෙන තියෙනවා. හැබැයි මතක තියාගන්න, ඒක ඉවර නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකට අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා. ඊයේ දවසේ වගේ වෙච්ච දේවල් නඩු තීන්දුව වලින් ඕනතරම් දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා එදා මැයි 9 වෙනිදා මේ රට තුල වෙච්ච සිදුවීමෙන් අවුරුදු දෙකකට පස්සේ අපි කියන්නේ නැවතත් අරගලයේ අරමුණු සාක්ෂාත් වෙලා නැහැ. අරගලය ජයග්‍රහණය විජයග්‍රහණින් කෙලවර වෙලා නැහැ. එමනම් නිශ්චිතව මැතිවරණයක් කරා යා යුතු වෙනවා. නිශ්චිතව මැතිවරණයක් තුළ මේ බල පෙරලිය කරලා මේ තක්කඩින්ව පන්නා දමන තැනකට අපි කටයුතු කරන්නට වෙනවා. මේ අපි ඉන්න සියලු දෙනාට එක එක දේශපාලන මති මතාන්තර තියෙන්න පුළුවන්. හැබැයි අරගලයේ හිටපු කණ්ඩායමක් හැටියට අපි හැමෝම එක තැනක හිටගත්තා. ඒ තමයි රට කියන තැන අපි හැමෝම කොන්දේසි විරහිතව ආගම් පාට පක්ෂ දේශපාලන මත සියල්ලක් පැත්තකට දාලා මේ රට සහ රටේ මිනිස්සු වෙනුවෙන් හිටගත්ත කණ්ඩායමක් තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ. ඒ නිසා එදා අරගල භූමිය තුළ අපි ක්‍රියාත්මක වුණේ කොයි ආකාරයෙන්ද? ඒ විදිහටම අපි ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. එදා අරගලය තුළ අපි දීපු ප්‍රතිඥාවක් තියෙනවා නීතිඥවරු හැටියට. මොහොතකටවත් අපි ඔබව තනි කරන්නේ නැහැ කියලා. ගෙවුණු අවුරුදු දෙක පුරාම අපි ඒක ඔප්පු කරලා තියෙනවා ක්‍රියාවෙන් භාවිතේ. එනිසා අදත් ඒ ප්‍රතිඥාව නැවත දෙනවා. මේ ආණ්ඩුවට විරුද්ධව, මේ ක්‍රමයට විරුද්ධව, මේ දේශපාලනයට විරුද්ධව හඬ නගර සටන් කරන ඔබ කිසිවෙකුව අපි මොහොතකටවත් තනි කරන්නේ නැහැ. අරගලයට ජයම වේවා.